ශ්‍රීලාංකේය ජෙස්ට ප්‍රවසියන් වෙනුවෙන් වෙන්නුණු ගෞරවාන්විත රියලිටි වැඩසටහන ඩයලොග් ප්‍රශංසා දරන 60+ සීසන් 4 අයිබෝවා කොහොමද කාලයකට පස්සේ අපි ඔබව නැවත හමුවන්නේ ලංකාවේ ගෞරවාන්විතම රියලිටි වැඩසටහන සමග අපේ රටේ ආදරණීය අම්මලා තාත්තලගේ ගායන හැකියාවන් උරගා බලන ලංකාවේ එකම සහ ප්‍රථම රියලිටි වැඩසටහන ඩයලොග් ප්‍රශංසා දරන 60+ පිළිගන්න සූදානම් ගෞරවනීය ප්‍රතිභාපූර්ණ විනිසුරු මඩුල්ල විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා විශාරද සෙව්වන්දි රණතුංග මහත්මිය සංගීත අධ්‍යක්ෂක නලින් පෙරේරා මහත්මයා සුපුරුදු වාද්‍ය බෘන්දය අසනි අයිදුම්පත් දහස් ගණනක් අතරින් අවසන් තරඟකරුවන් 48 දෙනා මේ වන විට අපි තෝරාගෙන අවසන්. මේ අවසන් තරඟකරුවන් 48 දෙනා අතර සිටින පළමු කණ්ඩායම අද මේ වේදිකාවේ ගීත ගායනා කිරීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා. එමනම් මේ තමයි මේ වේදිකාවට ගොඩ වෙන මුල්ම තරඟකරු. තාත්තා කෙනෙක්. ගම්පලාත ගණේ මුල්ල ප්‍රියන්ත මාපලගම මහත්මයා. කොරෝනා රෝගයෙන් අපි රටම වෙලිලා හිටියා ඊට පස්සේ අපි ආර්ථික ප්‍රශ්න ගොඩක් ආවා ඒ වද්දෙන් දැන් ජනතාව බොහොම අපහසුතාවෙන් ජීවත් වෙන්නේ ඒකට දෙරණ කරන මේ මේ 60+ වැඩසටහන ඇත්තටම බොහොම වැදගත් වෙනවා ගොඩක් ස්තුතියි අපි ගෞරවනීය විනිසුරු මඩුල්ල විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා ආයිබෝන් ආයිබෝන් සර් ආයිබෝන් සර් ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+ වැඩසටහනට නැවත සම්බන්ධ වෙන්න ලැබීම ලොකු භාග්යක් කියලා හිතෙනවා විශේෂයෙන් මම සන්තෝෂ වෙනවා විශ්ව ඔව් මොකද මාත් ජේෂ්ඨ පුරවැසියෙක්නේ ඔව් මේ දෙන්න නෑ තාම නේද ආ එතකොට මම ඒ ජේෂ්ඨ පුරවැසියෙක් නිසා ඉතින් මට ලොකු ආඩම්බරයකුත් තියෙනවා මොකද මගේ සහෝදර සහෝදරිය මේකේ ගීත ගායනවා කියලා මම හිතාගෙන ඉන්නේ ප්‍රියන්ත මාපලගම මහත්තයා අද මේ සීසන් 4 හතරවෙනි වටේට හොඳ ආරම්භයක් දුන්නා කියලා මට හිතෙනවා නේද ඉතින් බොහොම සැහැල්ලුවෙන් ඔබතුමා ගීත ගායනා කරනවා ඔසේ මේ ගීතයේ ඇතුලේ තියෙන සතුටයි ආදරය ගැන බලාපොරොත්තුවක් නේ ඒත් එක්කම මාපලගම මහත්තයාගේ බලාපොරොත්තුවක් ඇති මොනවාද මං හිතන්නේ අරේ ආදරය ගැන බලාපොරොත්තුව හින්දාමද කොහෙද ගයන්නේ හරිම ප්‍රබෝධේ නේ ඇත්තටම හොඳ ගායනයක් ඉදිරිපත් කරා ඒක තමයි වැදගත්ම කාරණා බොහොම සතුටි මම
ඇත්තටම මහත්ම සේවන්දි මේ මගේ පළමු අවස්ථාව 60 plus වැඩසටහනත් එක්ක ඔව් සර් මම ඊට පෙර ගෙදරින්දී ඔක බලලා තියෙනවා හරිම ජොලි වැඩසටහන ඔව් සර් ජොලි ගොඩ ආ ජොලි 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 දෙයක තද මේ ප්‍රියන්ත මහපල්ගේ මහත්ම මෙතන ගීතේ ඉදිරිපත් කිරීම දිහා බලද්දි මට දැනෙච්චදී ලෝක ප්‍රකට විකට රංගන ශිල්පී චාල්ස් චැප්ලින්වත් මට මතක් වෙනවා आराधना करोरटे Helson Piris Mahatma ලංකා මම ලෝකෙන් බලාගෙන ඉන්න මම මේ තරඟට එනකම් එහෙමද මෙම ගීත ගායනා කරන්න පියාසෙන් මහත්මයා ගීත නිමේ කටහඬ වල දින මට 20ක් විතර එහෙමද දැන් ඔයාලට සාමාන්‍ය මොනවද දෙන්න පුළුවන් කටහඬ වල මොන වගේ කටහඬ වලද ඔයාලට මට දෙන්න පුළුවන් වාර්ණයකින් සිත අතු වෙන යන යන ගමන මට පැහැදිලිද ෂෙල්ටන් මුතුනම්බගේ ආ ෂෙල්ටන් මුතුනම්බගේ මාත් ආ බණ්ඩ පොඩ දෙන්න ෂෙල්ටන් මුතුනම්බගේ වාරු වාරුණගෙන් සිත වීරිය දෙන්නට අතුරේ යන්නේ නාගමනේ කලි මහත්තයාගේ රොසලිනා අලුත් වැඩ අලුත් දෙයක් කරන කොල්ලෝ අපි අලුත් තාලේ අලුත් ගීත කියන කොල්ලෝ එතකොට කලා ලොවට අලුතින්ෙන් තරුණ කොල්ලෝ කලා ලොවට අලුතින් වැඩ කිර දෙන කොල්ලෝ හිත හොඳ කොල්ලෝ අපි හිත හොඳ කොල්ලෝ මරු හිත හොඳ කොල්ලෝ අනේ මරදු වෙ කොල්ලෝ गायन गिरावे कौरु दो कागे दो मियुरु गिरावे सीत रेयामी गैन गी मागे
සිත මගේ තනියටයි මෙලෙස ගී ගැයුවේ වා නියමයි 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 ලිය තඹරා මුතු කුසුමකි ඈ තවුසන්ගේ ඕ මියුසික් එක දැහනේ සම විඳින නෑ ලෝකෙ ජීවේ ඇයයි කසාද බැඳ යහළු වෙලාද ඔව් ඔව් අම්මා බයිසිකල් රේස් පදපු කාලේ ඈ බයිසිකල් රේස් එක ෂෝක් බයිසිකල් රේස් එක පදලා තියෙනවා මම මේ ගීතේ ගායනා කරද්දි මට තේරුණා මේ හදවතින් ගායන හැ හා හදවත ඉල්ලා නොලැබුණු විටදී මට බෑ අප්පා අපි වචනයක්වත් නොකියමු මොකද වචනයක් එහෙන් આવොත් මෙහෙ සින්දුවක් දෙනවා පොඩි එහෙම සීන් එකක් තියෙනවා දැන් අසන්දාත පොඩි අපි කියන දේ දැන් අහගෙන ඉන්නවා රයිට් හරි 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 මයික් එක ගන්න කතන එඩ්වර්ඩ්ස් ඔයාම කියන්නද ඔනේ මා හරි නෑ මෙහෙමයි විනෝදකාමීව ඉන්න ඕනේ අපි නේද විනෝදෙන් ඉන්න ඕනේ ඒකට සින්දුවක් නෑනේ මොකද විනෝදේ ගැන හරි කමන්නේ දැන් එල්සන් අපි අවුරුද්දක් කවුනානේ එල්සන් පීරිස් මහත්තයාගේ කටහඬ හොඳයි කටහඬ හොඳයි ඉදිරිපත් කිරීම හොඳයි ඉතින් මේවා තව තව අපි වැඩි දියුණු කරගෙන අපි ඉදිරියට යමු නේ යන්නම ඕන යන්න ඕනද යන්නම ඕන බෑ කියන්න බෑනේ මොකද සේවන්දි කි හිතේ තියෙන දේ කියන්නකො මට තේනවා සේවන්දි කි වැඩේ hina වෙනවා පටන් ගත්ත වෙලාවෙන් මමත් එහෙම සමයි අද වෙලාවක තාත්තා එළියදී හම්බලා පොඩ්ඩක් කතා කරමු ආ රයිට් ඔකේ හොඳයි අපි වෙරි මැච්චේ නයි ඔබතුමාට සුබ පතනවා හරි 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 බුදු සරණයි කට්ටියටම රයිට් ඕකේ හොඳයි එමුනම් අපි සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න මේ ඩයලොග් ප්‍රශංසා දරන 60 plus season 4 Dialog Triple Blaster. Then Vasi Thawat Media. Rupial 367 sita plan resa. Hatma activate karaganna. Dialog Triple Blaster. Then Vasi Thawat Media. Rupial 367 sita plan resa. Hatma activate karaganna. Pulu paluin,
අයිබන් තාත්ත කී කොහොමද හ ඉන්නවා දැන් මොකද්ද දැන් රැකියාවක් කරලා විශ්‍රාම සුවේන්ද කොහොමද දැන් මම මල්ටිලැක් කිකි මම මල්ටිලැක් ආයතනයේ වැඩ කරනවා ආ තාම වැඩ කරනවා ආ ආ හොඳයි අපි ගෞරවණීය විනිසුරු මඩුල්ල සෙවන්දි මහත්මිය විශ්ව ඔව් ඔය මේ ෂියාඩ්ඩේ ජබා කියන නම ඔව් දැන් ඉස්සර තිබ්බේ ආදුනික ගීත තරඟ කියලානේ ඔය මට හරියට මතකයි මේ ආදුනික ගීත තරඟ ඉතිහාසයේ නිතර නිතර කියවෙන නමක් තමයි නේෂයත් ඔව් එහෙම මතකද මන් දන්නේ ඔව් මමත් ඒ එහෙම අහලා තියෙනවා ඇත්තටම අපි දෙන්න කතා වුණා ඒ ගැන ඔය ෂියාඩ් ගෙම්ම ඇහුවනම් ඒ හොඳ අතීතයක් ඇති චුට කියන්නකෝ ඉතින් අපි දන්නේ නැහනේ ඇත්තටම මොකද පිබිදන්න ගායි බලපුරේ තුන්වෙනි ස්ථානයේ ගත්තා තුන් ඊට පස්සේ අපි සංගීත විශාරද ඩබ්ලිව් ෆිල්ම්ස් සිටි මහත්මයා එක්ක ගුවන්විදුලි සංස්ථාවේ ගීත වැඩසටහන් කීපයකටම සහභාගී වෙලා තියෙනවා හැබැයි හැම ගමකම තියෙන ආධුනික තරඟ වලට යනවා ඒක කිව්වේ නැහැ නේ හොඳයි හොඳයි ඉදිරියටම යන්න ඉදිරියටම යන්න අනිවාර්යයෙන්ම මට දැනෙච්ච දේ තමයි මම අහන්න හිටියේ එකයි මීට පෙර මේ වෘත්තියක් හැටියට මේ ගායනය කරලා තිබ්බද කියලා ඔව් ඒක තමයි මම පළමු වතාවට මම ඔබට සවන් දෙන්නේ හැබැයි ඉතින් මම බොහොම හොඳට කන ලං කරලම ඔබගේ හඬ ශ්‍රවණය කරා නියම ස්වර ස්ථානවල පිහිටලා ඔබ ගායනා කරා ඒ හඬේ ප්‍රකාශනය හරිම සුන්දරයි ඇස් දෙකට කඳුලක් උනනවා ඒ ගායනයට බොහොම ස්තුතියි හොඳයි ගොඩක් ස්තුති තාත්තා එහෙමනම් විනිශ්චය මණ්ඩලය ලැබුණු ප්‍රතිචාරත් එක්ක නැවත වතාවක් මේ වේදිකාවේ මට ඔබව දකින්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා හොඳයි එහෙමනම් අපි සූදානම් වෙන්නේ වේදිකාවට ආරාධනා කරන්න ආදරණීය අම්මා කෙනෙකුට පැමිණෙන්නේ කඳාන ප්‍රදේශයේ ගීතා දිසානායක මහත්මිය තමයි ඉතින් ඉස්ලාම මේ වේදිකාවට ගොඩ වුණු ආදරණීය අම්මා කොහොමද හොඳින් ඉන්නවා ගම්වේ සිනමාවේ අපේ සිංහල සිනමාවේ නිලියක් වගේ නිකන් නලින් මහත්තයා හැම එකක් පේන්නේ නැද්ද ඒක තමයි මාත් බලාගෙන හිටියේ ඇය හරීම මේ ගහම්බීර ලීලාවෙන් තමයි ගීතේ ගහන්නේ මුලදී පොඩි හිනාවක් එක්ක ඒ ගීතය ආවා පස්සට යද්දී නිකන් පොඩි කල්පනාවකට ගියා වගේ දුපු මම දන්නේ අර රතු පාට මල් තිබ්බ ගුරු පාර මතක් අතීතය එහෙම අතීතයක් තිබුණා දම්මා
තිබුණා ඕ ඒකනේ කියන්නේ ගෞරවණීය විනිසුරු මඩුල්ල සේවන්දි මහත්මිය ඔව් නලින් අයියා මං ඔයාට කිව්වා මට මේ අම්මගේ හඬ ඇහෙනකොට ඇත්තටම ඉස්සර කාලේ මතක් වුණා ග්‍රැමෆෝන් යුගය මට ඇත්තටම ඇහෙන්නේ අර ග්‍රැමෆෝන් එකකින් අර ඒ කාලේ අර ওই තැටි වලින් ඒ ඇහෙන ඒ හඬක් ඇහුනේ ඇත්තටම හරිම ලස්සන අමුතු හඬක් තියෙන්නේ ඇයට ඒ වගේම ඇය හරිම ප්‍රසන්නයි හිටපු හැටි අර කිව්වා වගේ වෙන කල්පනාවකට යනවා ඒක වෙනම කතාවක් නේද රත්තරන්ද සීරන හොඳයි එමනම් අපි සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ රටට මෙවැනි විශිෂ්ට සේවාවක් කරපු අද අපේ ආදරණීය අම්මලා තාත්තලා වෙනුවෙන් ඩයලොග් ආයතනයේ ලබා දීලා තිබෙනවා විශේෂ වරප්‍රසාදයක් ඒ තමයි ඩයලොග් ප්‍රශංසා පසුගෙවුම් පැකේජය මේ හරහා පුළුවන් මේ ආදරණීය අම්මලා තාත්තලාට තමන්ගේ සමීපතමයන් සමග සම්බන්ධ වෙන්න මේ ඩයලොග් ප්‍රශංසා දරන 60 plus season 4 Dialog Triple Blaster. Then Vasi Thawat Media. Rupiah 367 sir plan resa. Hatu me activate kar ganna. Dialog Triple Blaster. Then Vasi Thawat Media. Rupiah 367 sir plan resa. Hatu me activate kar ganna. Mal mal nilala, asoka mal uyenat vedila, soka nivana gita gayala, upa kaurudha kyanna mala, asoka mal mal nilala, asoka mal uyenat vedila, soka nivana gita gayala. Kiana mala Balanna lassanai uwana yepi punu malata deveni na wage Rangana viyattame Viyanna aadare Kawuda me oba taniwa wanaye kigaya Preethi vela Asoka mal mala nilala Asoka mal uyanata vædila Soka nivana gita gayala Kaurudha kyanna mala Asoka mal mala nilala Asoka mal uyanata vædila Soka nivana gita gayala Kaurudha kyanna mala Kaurudha kyanna mala Kaurudha kyanna mala ආයුබෝවන් තාත්තා ඒ කොහොමද තාත්තේ හරි ඉන්නවා හරි ඉන්නවා මොකද්ද මේ KC කියන එකේ තේරුම ඒ මගේ නමේ KC ෆර්නැන්ඩෝ මොකද්ද KC ෆර්නැන්ඩෝ මම KC එඩ්වඩ් මහත්තයා මෙයා වෙනම එකක් මේන්ටේන් කරනවා වගේ අරින්න අයියා නේද හොඳයි අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ල තාත්තා අඳුනගෙන තියෙනවා තාත්තට ගායනා කරන්න පුළුවන් අරවාසය අනේ ඒකයි කියන්න පුළුවන් ගීත මොනවද කියලා හොඳට අඳුරගෙන තියෙනවා ඒකත් වටිනාකමක් බලන්න ඒකම මේ මට දැනෙන්නේ ඒ ප්‍රාසංගිකත්වය කියන්නේ ඉදිරිපත් කිරීම හරිම අනර්ගයි මොකද බලන් ඉන්න කෙනාට ඇසට කනට හරියන දේ අද තාත්තා ලස්සන්ට ඉදිරිපත් කරා ඔව් මොකද එම්.එස්. ප්‍රනාන්දු මහත්තයාත් ඉතින් දැකලා තියෙනවානේ ප්‍රාසංගිකය තමයි මේ මට ආසයි මේ මමත් හරි ආස ගීතයක් මේක කියන්නකො පොඩි කැලේ ගායමුකෝ අනේ ෂෝක්නේ ආ කියමු ආ ඕ
මාලාව මැද්දෙන් තියාගෙන අශෝක මලක් වගේ ඉන්න අශෝක මල් මාල නෙලාලා අශෝක මල් උයනට වැදිලා තස් සෝක නිවන ගීත ගයා ඔබ කවුද කියන්න මාලා අශෝක මල් මාල නෙලාලා අශෝක මල් උයනට වැදිලා ඔබ කවුරුද කියන්න මාලා ඔබ කවුරුද කියන්න මාලා ඔබ කවුරුද කියන්න මාලා නියමයි 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 ඉතින් තව ටිකක් ඒ ගායනේ පැත්ත තව තව කල් තියෙනවනේ අපිට ඔව් ඉතින් අපි දිනු කරගමුනේ බයිල ගීතයක් ඉතින් කියන්න ඕන විදියට කරා එඩ්වඩ් සර් කිව්වා වගේ ඒ පැත්ත ඉම්ප්‍රූව් කරගත්තා නම් වැඩේ ටිපේ ටොප් හොඳයි අපි සූදානම් වෙන්නේ මීළඟ ආදරණීය තාත්තට මේ වේදිකාවට ආරාධනා කරන්න පැමිණෙන්නේ බොරැල්ල ප්‍රදේශයෙන් පාලිත රාජපක්ෂ මහත්මයා නිරංජන නදියේ ගයාහිස වැද සිට පුදු මුනිලා තිරෝහිමි මොක්සුවලද මොහොතේ සමාධි භාවනා සමාධි භාවනා කඳුවැටියේ සීතල හෙවනේ හිම කඳුවැටියේ සීතල හෙවනේ චන්දනතුරු පීරා චන්දනතුරු පීරා ඇදෙන මල් මුවරද රසිනේ සමග මුසු කොමල මග පවනේ ගැටිලා පාවෙනා ගැටිලා පාවෙනා සත්සර නගලා ටික ටික සෙලවේ සත්සර නගලා ටික ටික සෙලවේ සිරිබාවෝ හිමිගේ මනෝහර පළුපත් අතුරි කිලි නටාගය ආලය රස දැනුණා සරාකී ජීවනා සරාකී ජීවනා රැකියාවක් කරලා විශ්‍රාම සුවේන්ද කොහොමද විශ්‍රාම සුවේන් තමයි ඉන්නේ කොහෙද රැකියාව කළේ ගෝවිජන සේවා දෙපාර්තමේන්තුවේ වැඩ කරා ගෝවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගෝවිජන සේවා දෙපාර්තමේන්තුවේ මේ දවස්වල අපි හරි උනන්දුවෙන් කතා කරන මාතෘකාවක් නේද ප්‍රශ්න නැතිම තැනක් මොකද්ද ප්‍රශ්න නැතිම තැනක් නිරාකරණය කරගන්න ඕනේ හොඳයි ගෞරවනීය විනිසුරු මඩුල්ල මට නම් දැනෙන්නේ හොඳ භාවපූර්ණ ගායනයක් මුලින්ම කියන්න ඕනේ ඔබතුමාගේ
හඬ හරි පැහැදිලි හරිම මිහිරි මට නම් හරියටම දැනුණා ඔබේ ගායනේ Thank you sir මට නම් ඇත්තටම තේරුණේ අමරදේවසව ආරූඪ කරගෙන කිව්වද ඔබ කිව්වද කියලා පොඩි සර්ගේ පොඩි පොඩි එකකුත් තිබුණා 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 මේක මේ ආ හඳ තියා තව ප්‍රශ්නයක් මේ සංගීතය හදාarලා තියෙනවද මීට පෙර තාත්තා එතනම අයතරම් හදාarලා නැහැ මට තියා සහජ හැකියාව තමයි දීන්නේ සහජ හැකියාව ඔව් ඇත්තටම මේ හැම කෙනෙක්ගේම ඇඟේ කලාව කියන දේ තියෙනවනේ ඒක කියන්නේ වෙනස තියෙන්නේ සමහරුන්ට ඒක පිටානේ රස වින්දනයට සමහරුන්ට නිර්මාණකරණයටත් පිටට අපිට තමයි කෝකටවත් පිටන්නේ නැත්තේ එහෙම කියන්න බෑ සමහරුන්ට මෙන්න මේ වගේ රසවත්ව ගීත ගායනා කරන්න සහජ හැකියාව සහජ හැකියාව ඉතින් ඒ අපේ කොච්චර මේ කොච්චර ඉන්නවද අපේ ජනප්‍රිය දක්ෂ ශිල්පීන් ඉන්නවද සංගීතය හදාරලා නැහැ විශේෂයක් විදියට ඉතින් මම හදාරලත් නැහැනේ මේ තියෙන එකම උදාහරණ ඒක තමයි ඔව් ඉතින් ඒක අර ඔබ කිය ඔබතුමා කියෝ වගේ සහජ හැකියාවත් එක්ක එන ඉතින් සංගීතේ හැදෑරුවා කියලා හැමෝටම ගීත ගයන්නත් බෑ ගයන්නත් බෑ එමනම් අපි සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න මේ ඩයලොග් ප්‍රශංසා දරන 60 plus season 4 ඩයලොග් ට්‍රිපල් බ්ලාස්ටර් දැන් වාසි තවත් වැඩි වෙන රුපියල් 367 සිට ප්ලෑන් රසා අදම ඇක්ටිවේට් කර ගන්න Dialog Triple Blaster. Deng Vasi Thawat Medivin. Rupiyal 367 sita plan resa. Athama activate karaganna. विनीष मंडल
ඇත්තටම මුලින්ම ස්තුතිවන්ත වෙනවා තාත්තට මේ ගීතය තෝරා ගැනීම පිළිබඳව මොකද මේ ගීතය පෞද්ගලික මගේ ආසම ගීතයක් මේ ගැන කියනවා නම් මේ ගීතය මං හිතන්නේ මේකේ තියෙන අත්දැකීම අපි හැමෝම විඳලා තියෙනවා ඇති කියලා හිතනවා මේකෙන් කියවෙන්නේ කෙනෙක්ගේ ආදරේ කියන්නේ හොඳින්ම දැනෙනකොට අපිට මේ අහනහන හැම දෙයක්ම ඇහෙන්නේ දැනෙන දැනෙන හැම දෙයක්ම දැනෙන්නේ එතකොට ආදරේම විතරමනේ මට වගේ අපි කාටත් එහෙමයි ඉතින් ඒ තමයි මේ ආදර ගීතේ තියෙන්නේ මං හිතන්නේ ඉතින් මේ ගීතේ හරිම රසට ආදරේ උතුරන්න ගායනා කරලා තියෙනවා මිල්ටන් පෙරේරා මහත්මයා ඉතින් ඇත්තට මං හිතුවා මේ ගීතය වෙන කාටවත් ඒ විදිහට නම් ගායනා කරන්න බැරි වෙයි කියලා හැබැයි මේ තාත්තා ඒ ගීතේ තියෙන මේ මේ රසවත් තැන් හැමදේම ඒ ආදරයට අසාධාරණයක් නොවෙන්න ගායනා කරා කියලා මම හිතනවා නේද ඔව් හැබැයි ආදර කතන්දරේ අද මේ තව ටිකක් ආදරේ එකතු කරවනම් හොඳයි වාගේ හිතෙන්නේ නේද ඔව් මම හිතන්නේ මේ සුවර ස්ථාන වලින් පිටපැන්නේ නැහැ ලස්සන ගායනා කරා වටිනාම දේ තමයි තාත්තගේ තාත්තට ආවිනික්ක වෙච්ච ලස්සන හඬක් තියෙනවා එමනම් අපි සූදානම් වෙන්නේ අද දවසේ අවසන් තරඟ කරුට වේදිකාවට ආරාධනා කරන්න අපි යන්නේ හෙයියන් තුඩුව ප්‍රදේශයට කේමා හෙට්ටිආරච්චි මහත්මිය මගේත් බැලුවා සුපුරුදු රුවක් සුපුරුදු හඬක් කොහොමද 60 ප්ලස් වේදිකාවට එකපාරටම පුන් සඳක් වගේ කෙනෙක් පායලා තියෙන්නේ කියලා ඉතින් කොහොමද හොඳයි හොඳින් ඉන්නවා හොඳින් ඉන්නවා හොඳයි ආ විනිශ්චය මණ්ඩලේ සුන්දර හඬක් අම්මට තියෙනවා ඒ වගේම අයත් හරි සුන්දර සුන්දර ලලනාවක් වගේ අපිට පේන ඕ අපි දෙනවා නිකන් පොඩි ගැළපෙන ගතියක් තියෙනවා නේද අනිවාර්යයෙන්ම පොඩි 60 ප්ලස් වගේ පේන ඇත්තටම මාව लोक सौख्य संविधान हेट पाकि तरुणावधि अम्मला वायस महात्म्य स्वर परास
විහිදුවන්න පුළුවන් හොඳ කටහඬක් වෙනවා ඒක පරිසම් කරගන්න මම හිතනවා මේ අපි ගයන ඔබ ගයු මේ සංදේශයේ චිත්‍රපටයේ මේ ගීතය ගයන ගයන වාරයක් පාසා අපේ ජේෂ්ඨතම ගායිකාව දැනට ලංකාවේ ඉන්න ලතා වල්පොල මහත්මියට දීර්ඝායුෂ ලැබෙන්න අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා එතුමිය නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු නේ. එයත් බලලා සතුටු වෙනවා ඇති අනිවාර්යයෙන්ම. හොඳයි එහෙනම් ස්තුතිවන්ත වෙනවා අම්මා. ගොඩක් ස්තුතියි අපි බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. හරි අම්මා ගොඩක් ස්තුතියි. අද මේ වේදිකාවේ ගීත ගායනා කරන ආදරණීය අම්මලා තාත්තලා 8 දෙනාම මේ වන විට ගීත ගායනා කර අවසන් අපිට බලන්න තිබෙන්නේ අවසන් ප්‍රතිඵලය. හැබැයි මේ විරාමයෙන් අනතුරුව මේ ඩයලොග් ප්‍රශංසාදරණ 60 plus season 4. ඩයලොග් ට්‍රිපල් බ්ලාස්ටර්. දැන් වාසි තවත් වැඩි වෙන රුපියල් 360 සිට බෑන් රසා අදම ඇක්ටිවේට් කරගන්න. Dialogue Triple Blaster. දැන් වාසි තවත් වැඩි වෙන රුපියල් 367 සිට බෑන් රසා අදම ඇක්ටිවේට් කරගන්න. Dialogue ප්‍රශංසා දරන 60 plus season 4. එමනම් අද දවසේ අවසන් ප්‍රතිඵලය මම ලබා දෙන සූදානම්. අද මේ වේදිකාවේ ගීත ගායනා කළ ආදරණීය අම්මලා තාත්තලා 8 දෙනා මේ මොහොතේ වේදිකාවේ රැඳී සිටින ඔවුන්ගේ ප්‍රතිඵලය ලැබෙන තුරු ගෞරවනීය විරුසුරු මඬුල ලබා දුන්න ප්‍රතිඵලය අනුව අද දවසේ වැඩිම ලකුණු හිමි කරගෙන ඊළඟ වටයට මුලින්ම සුදුසුකම් ලබන්නේ පාලිත රාජපක්ෂ මහත්මයා. වැදි තන අතරේ හිමිහිට පසිනා නිරංජන නදියේ ගයා. මෙන්න දවසේ මීළඟ ප්‍රතිඵලය ගෞරවනීය විරුසුරු මඬුල ලබා දුන්නු ලකුණු ප්‍රතිශතය අනුව අද දවසේ දෙවන ස්ථානය. එහෙම නැත්නම් මීළඟට ඊළඟ වටේට සුසුකම් ලබන්නේ කවුද? අපි බලමු. ශියාඩ් ඒ ජබාර් මහතා. මගේ ලොවේ පුරුදු පමාරුවෙනි. මෙන්න අද දවසේ තුන්වන ස්ථානය. අපි බලමු කවුද තුන්වන ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ කියලා. කේමා හෙට්ටිආරච්චි මහත්මිය. මෙතමයි අද දවසේ හතරවන ස්ථානය. දැනි ප්‍රනාන්දු මහත්මා. ගෞරවනීය විනිසුරු මඬුල ලබා දුන්නු ප්‍රතිඵලය අනුව විනිශ්චය අනුව අද දවසේ පස්වන ස්ථානය. ප්‍රියන්ත මාපලගම මහත්මා. අද දවසේ හයවන ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ ඇල්සන් පීරිස් මහත්මා. එමනම් අද දවසේ අවසන් ප්‍රතිඵලය මම ලබා දෙන සූදානම් මේ ආදරණීය අම්මා ආදරණීය තාත්තා මේ දෙදෙනා අතරින් කෙනෙක් පමණයි වාසනාවන්ත වෙන්නේ ඊළඟ වටයට සුදුසුකම් ලබන්න. ගෞරවනීය විනිසුරු මඬුල ලබා දුන්න ප්‍රතිඵලය මම ප්‍රකාශයට පත් කරන්න සූදානම්. කවුද මේ දෙදෙනා අතරින් ඊළඟ වටයට සුදුසුකම් ලබන්නේ? ගෞරවනීය විනිසුරු මඬුල ලබා දුන්නු ප්‍රතිඵලය අනුව අද දවසේ හත්වන ස්ථානය හිමි කර ගනිමින් ඊළඟ වටයට සුදුසුකම් ලබන්නේ චම්ලි ප්‍රනාන්දු මහත්මා. ඔබතුමා වාසනාවන්ත වෙනවා ඊළඟ වටයට සුදුසුකම් ලබන්න. සෝක මල් මාල මෙලාලා අසෝක මල් උයනක වැසිද්ද. අද දවසේ තරගයෙන් ඉවත් වෙන්න
අපි ස්තුතිවන්ත වෙනවා තියෙන වටපිටාවත් එක්ක මේ අර්බුද බාධක සියල්ල බිඳගෙන අද දවසේ අපේ වැඩසටහනත් එක්ක එකතු වීම සම්බන්ධයෙන් ඩයලොග් ප්‍රශංසා දිරන අපි ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. හොඳයි එහෙමනම් අපි නවතත් ඔබව හමුවන්නේ මේ වගේම ආදරණීය අම්මලා තාත්තලා අට දෙනෙකුගේ දක්ෂතාවයන් සමගින් මේ ශ්‍රී ලාංකීය ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙන්නුණු ගෞරවාන්විත රියැලිටි උත්තමාචාර්ය ඩයලොග් ප්‍රශංසා දිරන 60 plus season 4 දැන් මේව ඇහුනහම අපිට ඉන්න බෑ ඒක අපිට තේරෙනවා අපිට තේරෙනවා මොකද අපේ ඇඟේ හිලි අරගන්න තෝරේ නැද්ද මල්ලි දෙන්න පොඩි තබ්ලා පාරක් දාලා දෙන්න අපිට කමන්නේ සිරිනි සරු සරවිලා නිල ගොයම් තාත්තා කියන්න